පිංගතුනේ බුද්ධ ශාසනයක් තුල තුනුරුවන් පහළ වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ගේ ජීවිතේ මේ තුනුරුවන් පිහිට කරගෙන තමයි තමන් මේ සංසාර ගමනේ ධර්මයේ හැසිරෙන්නේ. තුනුරුවන් පහළ වුණේ ඇසළ පුන් පොහෝ දවසේ. එදා අපේ බුදුරජාණන් වහන්සේ වෙසක් පුන් පොහෝ දවසක සම්මා සම්බුද්ධත්වයට පත් වුණාට වෙසක් පුන් පොහෝ දවසේ බෝධි මූලයේදී එදා වජිරාසනයේ මතදී බුද්ධ රත්නේ පමණයි ලෝකෙ පහළ වෙන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේ ඇසළ පුන් පොහෝ දවසේ පස්වක භික්ෂූන් වහන්සේලා උදෙසා ඒ උතුම් ධම්මචක්ක දේශනාව දේශනා කිරීමත් සමගම ධර්ම රත්නේ ලෝකෙට පහළ වෙනවා. ඒ දේශනාව අවසන් වෙනකොට එදා කොණ්ණඤ්ඤ වප්ප බද්දිය මහානාම අස්සජී කියන මේ පස් දෙනා අතරින් කොණ්ණඤ්ඤ කියන ශ්‍රමණයන් වහන්සේ ඒ බණහලා උතුම් සෝවාන් ඵලයට පත් වුණා. ඒ විතරක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ ශ්‍රී හස්තයේ දිගු කරා මෙහි එන්න මහණෙනි මේ ධර්මයේ ස්වාක්කාතයි මනාකොට දේශනාකොට තිබෙන්නේ සසුන් බඹසර හැසිරෙන්න කියලා ශ්‍රී හස්තයේ දිගු කරනවා සමගම ඒහි බික්කු භාවයෙන් පැවිදි උපසම්පදාව ලැබුණා. ඒක බුදු කෙනෙකුට පමණක් කළ හැකි ඉර්ධිමේ පැවිද්දක් හැටියට උපසම්පදාව ලැබීමක් හැටියට ඒ බික්කු මේ පැවිදි උපසම්පදාව ගැන දේශනාවේ සඳහන් වෙනවා. ඒ තමයි මේ බුද්ධ ශාසනයේ ප්‍රථම ශ්‍රාවක සංඝරත්නේ අඤ්ඤා කොණ්ණඤ්ඤ. ඒ ස්වාමීන් වහන්සේගේ උතුම් පැවිදි භාවයට පත්වීම සමගම සංඝරත්නේ ලෝකයට පහළ වෙනවා. එතකොට එදා ඇසළ පුන් පොහෝ දවසේ මේ බුද්ධ ශාසනය තුල තුනුරුවන් පහළ වෙලා තුනුරුවන් සම්පූර්ණ වෙන්නේ ඇසළ පුන් පොහෝ දවස තුල. ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා සත් සතිය ගත කරද්දී හත්වෙනි සතිය තමයි මේ තපස්සු භල්ලුක කියන වෙළඳ සොහොයුරන් මුණ ගැහෙන්නේ. මේ තපස්සු භල්ලුක කියන වෙළඳ සොහොයුරන් වෙළඳාම යන ගැල්වල නැගලා කරත්තවල නැගලා කරත්ත 100 200 සමහර කරත්ත 500 පිරිවරාගෙන වෙළඳ පිරිසක් එක්ක වෙළඳාමේ රට රටවල් හරහා බොහෝ ප්‍රදේශ පහු කරගෙන මේ යන පිරිස තමයි එදා හත්වෙනි සතියේදී බුදුරජාණන් වහන්සේට විලඳ මී පිඩු සහිත දානයක් පූජා කරන්න. එදා බුදුරජාණන් වහන්සේ ඒ අයටත් යම් ධර්මයක් දේශනා කරනවා, භුක්තානුමෝදනා දේශනාවක් කරනවා. ඒ අය ප්‍රථම දේවාචික උපාසකයන් හැටියටයි හඳුන්වන්නේ. බුද්ධ ධම්ම එච්චරයි. ඒ අර හැබැයි තුනුරුවන් පළ වුණාට පස්සේ මේ බුද්ධ ශාසනය තුල ඉසිපතන මිගදායේදී මේ ධම්මචක්ක දේශනාවෙන් පසුව තුනුරුවන් පහළ වුණාට පස්සේ තමයි යසකුල පුත්‍රයතුළු යාළුවෝ 54 දෙනාත් ඇවිල්ලා පැවිදි වෙනවා. ඒ අයත් බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා උතුම් අරහත්වයට පත් වෙනවා. ටික වෙලාවකට පස්සේ මේ යසකුල පුත්‍රයාගේ අම්මයි තාත්තයි දෙන්න. යසකුල පුත්‍රයා කියන්නේ බොහෝම ධනවත් පවුලක රන් මිරිවැඩි සඟලක් භාවිතා කරපු බොහෝම ධනවත් කෙනෙක්. ඒ කාලේ ඉතින් ඉන්දියාවේ ගත්තත් බොහෝම ධනවත් අය තමන්ගේ ධනය පෙන්වන්න භාවිතා කරන දෙයක් තමයි තමන්ගේ මේ මිරිවැඩි සංගල රන් මිරිවැඩි සංගලක සෙරෙප්පු දෙකට පවා සමාජයට රත්තරම් පටි අල්ලලා මැණික් අල්ලලා ඒ විදිහට තමයි ඔවුන් ඒ තමන්ගේ ධනවත් භාවයේ භාවිතා කරන්න ලෝකෙට පෙන්වන්න භාවිතා කරපු තමන්ගේ ඇඳුම එක්ක සෙරෙප්පු දෙක තමන් පැළඳගෙන ඉන්න ආභරණ ඒ අතර මේ පාසටහන් ඔස්සේ තමන්ගේ පුතා කොහෙද ගියේ කියලා දෙමව්පියෝ අම්මයි තාත්තයි දෙන්න හොයාගෙන 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 ආවහම අවසානයේ එදා ඉසිපතන මිගදායට බුදුරජාණන් වහන්සේ වැඩ හිටියේ මේ ගන්ධ කුටියට එනකම්ම ආවා. හැබැයි මේ මිරිවඩ සංගල අර පුතාගේ මේ සෙරෙප්පු දෙක දැක්කා තියෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ මේ දෙමව්පියන් මේ භූමියට ඇතුල් වෙනකොටම අදිෂ්ඨානයක් කරා උන්වහන්සේ පසුපස මේ සංඝපිරිස වැඩ හිටියා. යසකුල පුත්‍රය ඇතුළු යාළුවෝ 54 දෙනා. හැබැයි බුදුරජාණන් වහන්සේ එදා අදිෂ්ඨානයක් කරා බුදුරජාණන් වහන්සේ පමණක් මේ දෙමව්පියන්ට පෙනේවා. යසකුල පුත්‍රයත් යාළුවෝ 54 දෙනාවත් නොපෙනේවා කියලා අදිෂ්ඨානයක් කරා. ඉතින් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපේ පුතා මේ පැත්තට ආවද මේ තියෙන සිරිප්පු දෙක නම් මේ මිරිවැඩි සංගල නම් අපේ පුතාගේ. බුදුරජාණන් වහන්සේ උහුම වාඩි වෙන්න කියලා මේ අම්මා තාත්තා දෙන්නටම ධර්ම දේශනා කරා. බණහල අවසන් වෙනකොට ඒ යසකුල පුත්‍රයාගේ අම්මයි තාත්තයි තමයි මේ බුද්ධ ශාසනේ තෙරුවන් සරණ ගිය
බුද්ධ ධම්ම සංඝ කියන තුනුරුවන් පහළ වෙලා හිටි තුනුරුවන් සරණ ගිය පළවෙනිම උපාසකයන් බවට පත් වුණේ ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ තමන්ගේ පුතාවයි අර යාළුවෝ 54 දෙනාවයි යසකුල පුත්‍රයාගේ අම්මා තාත්තට පේන්න සැලැස්සුවා එතකොට අපිට පේනවා මේ බුද්ධ ශාසනයේ තෙරුවන් පහළවීම තුනුරුවන් පහළවීම තුනුරුවන් සරණ යාම කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙකුගේ වටිනාම මාණික්‍ය රත්න තුන බුද්ධ රත්නේ ධම්ම රත්නේ සංඝ රත්නේ තුනුරුවන් පහළවීම තුනුරුවන් සරණ යාම කෙනෙක් බෞද්ධයෙක් බවට පත් වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් බවට පත් වෙන්නේ උපාසකයෙක් බවට පත් වෙන්නේ තෙරුවන් සරණ යාමේ බුදුරජාන් වහන්සේගෙන් දවසක් ස්වාමීන් වහන්සේ නමක් විමසන ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ කොපමණකින්ද කෙනෙක් උපාසකයෙක් බවට පත් වෙන්නේ බුදුරජාන් වහන්සේ වදාලා බුද්ධං සරණං ගතෝ හෝති ධම්මං සරණං ගතෝ හෝති සංඝං සරණං ගතෝ හෝති යමෙක් බුදුන් සරණ යනවද ධම්ම සරණ යනවද සංඝං සරණ යනවද එපමණකින්ම ඔහු තිරුවන් සරණ ගිය උපාසකයෙක් බවට පත් වෙනවා එතකොට බුදුරජාන් වහන්සේකින් ආයමත් වෙව ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ සීලවන්ත උපාසකෙක් බවට පත් වෙන්නේ කොහොමද උපාසකෙක් වෙන්න පුළුවන් තෙරුවන් සරණ ගියත් හැබැයි පන්සිල් ටික රැක ගන්න බැයි නම් එයා සීලවන්ත උපාසකෙක් නෙමෙයි බුදුරජාන් වහන්සේකින් අහන ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ කෙනෙක් සීලවන්ත උපාසකෙක් බවට පත් වෙන්නේ කොහොමද එතනදී බුදුරජාන් වහන්සේ වදාලා බුදුන් සරණ ගිය දහම් සරණ ගිය සංඝුන් සරණ ගිය මේ ශ්‍රාවකයා ප්‍රාණඝාතයෙන් වළකිනවා හොරකමෙන් වළකිනවා වැරදිකාම සීවණෙන් වළකිනවා බොරුවෙන් වළකිනවා මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වළකිනවා මේ පංචශීලයේ සමාදන් වෙලා ඒ ශික්ෂාපද ආරක්ෂා කරනවද එපමණකින්ම ඔහු සීලවන්ත උපාසකෙක් බවට පත් වෙනවා කියලා. එහෙමනම් මේ බුද්ධ ශාසනය තුල ඔබ ධර්ම ශ්‍රවණය කරපු ඔබ සියලු දෙනාම අපි පැවිද්දෙක් උනත් ගිහියෙක් උනත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවණක් පිරිස අපට ලැබිච්ච බුද්ධ ශාසනයේ වටිනාම මාණික්‍ය රත්න තුන තමයි බුද්ධ රත්නේ ධම්ම රත්නේ සංඝ රත්නේ කියන තුනුරුව. ඉතින් ඒ නිසා මේ තුනුරුවන්ට අයිති එදා බුද්ධ ශාසනයේ සෝභමාන කළ මේ මහා පිම්බීම තුල මේ ලෝකයේ තුල එදා නිකෙලස් හද මඩලක් ඇතුව වැඩ සිටිය දෙව් මිනිසුන්ගේ වන්දනා ලැබපු ඒ උතුම් මග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා මහරහතන් වහන්සේලා මේ මහා ශ්‍රාවක සංඝ රත්නය ඒ අතර ඉතාම පූජනීය ඒ භික්ෂුන් වහන්සේලාගේ හැකියාවන් කුසලතාවයන් මත යම් යම් තනතුරු පිරිනැමිච්ච ඒ උතුම් මහරහතන් වහන්සේලා අතර අද අපි මේ උතුම් ධර්ම දේශනාවේදී සාකච්ඡා කරන්නේ පින්ඩෝල භාරද්වාජ උතුම් මහරහතන් වහන්සේගේ ඒ ජීවිතයේ යම් සිදුවීම් කීපයක්. උන්වහන්සේ තමයි සිංහනාද පවත්වන භික්ෂුන් වහන්සේලා අතර අග්‍රස්ථානය ලැබුවේ. මේ බුද්ධ ශාසනයේ සිංහනාද පවත්වන භික්ෂුන් වහන්සේලා අතරින් අග්‍රස්ථානය ලැබුවේ පින්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේ. උන්වහන්සේගේ ජීවිත කතාවේ බොහොම ලස්සන සිදුවීම් ටිකක් තියෙනවා. උන්වහන්සේ මේ පෙරම් පුරන්න පටන් ගන්නෙ කල්ප ලක්ෂයකට පෙර මේ ලෝකෙ පහළ වෙලා වැඩ හිටියා පදුමුත්තර කියන බුදුරජාණන් වහන්සේ. මේට කල්ප ලක්ෂයකට පෙර මේ ලෝකෙ පහළ වෙලා වැඩ හිටියේ පදුමුත්තර කියන සම්මා සම්බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ ලෝකයේ දිහා මහා කරුණා සමාපත්තියෙන් බලන දැන් අපේ බුදුරජාණන් වහන්සේත් උදෑසන මහා කරුණා සමාපත්තියට සමවදීනවා 12 කෝටි ලක්ෂ වාරයක් මහා කරුණා සමාපත්තියට සමවැදිලා ගන්ධ කුටියේ ඉඳන් දසදහසක් ලෝක ධාතුවටම බුදු ඇස විහිදුවනවා කාටද අද මං පිහිට වෙන්නේ කවුද අද දවසේ ධර්ම ශ්‍රවණය කරන්නේ කවුද අද නිවන් අවබෝධ කරන්නේ ඒ අය හොයාගෙන බුදුරජාණන් වහන්සේ දහවල් කාලේ පුරාම ඒ අය වෙනුවෙන් උන්වහන්සේගේ ජීවිතේ කැප කරලා දහම් දෙසනවා. සවස් කාලෙත් උන්වහන්සේ මහා කරුණා සමාපත්තියට සමවදීනවා 12 කෝටි ලක්ෂ වාරයක්. මහා කරුණා සමාපත්තියට සමවැදිලා බුදු ඇසින් බලනවා අද හවස් කාලේ රාත්‍රී කාලේ දෙවියන් අතරින් බ්‍රහ්මයන් අතරින් මිනිසයන් අතරින් කවුද ධර්ම අවබෝධය ලබන්නේ? ඒ අය වෙනුවෙන් උන්වහන්සේ කළ යුතු දේශනාවන් මෙනෙහි කරලා ඒ අයට පිහිට වෙනවා. එතකොට ඒ වගේ මේ බුදුවරුන්ගේ සිරිතක් තමයි මහා කරුණා සමාපත්තියේ ලෝකෙ දිහා බලනෝ. පින් ඇති අය කොහෙද ඉන්නේ? කාටද මං පිහිට වෙන්නේ? එදා පදුමුත්තර බුදුරජාණන් වහන්සේ
බුදුවැසින් ලෝකයේ දිහා බලනකොට මීට කල්ප ලක්ෂයකට පෙර උන්වහන්සේගේ බුදුවැසට එදා යොමු වුණේ මනුස්ස ලෝකේ මිනිසෙක් නෙවෙයි. දිව්‍ය ලෝකේ දෙවි කෙනෙක්වත් බ්‍රහ්මයෙක්වත් නෙවෙයි. තිරිසංගත සත්ත්වෙක්. ඒ තමයි සිංහෙක්. සිංහ රාජයෙක් වෙලා ඉපදිච්ච සිංහෙක් බුදුවැසින් දැක්කා මේ කෙනාට පිහිට වෙන්නට ඕන. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේගේ බුදුවැසට යොමුනේ මහා කරුණා සමාපත්තිය ලෝකෙ දිහා බලනකොට කාටදද මං පිහිට වෙන්නේ කියලා සිංහ රාජයේ ගල් වෙනක ඉන්න සිංහ රාජයේ බුදුවැසින් දැක්කා. බුදුරජාණන් වහන්සේ උදෑසනම පාත්‍ර සිවුරු දරාගෙන හංසවතී කියන නගරයට පිණ්ඩපාතේ වැඩම කරලා දන් වළඳලා මේ සිංහ රාජයා හිටියේ මේ අසල වනාන්තරයක විශාල ගල් වෙනක් ඇතුලේ තමයි මේ සිංහ රාජයා ඉන්නේ. හැබැයි මේ සිංහා ගල් වෙනෙන් එළියට ඇවිල්ලා ගොදුරු හොයාගෙන කැලීට පිටත් වෙලා යනවා. එදා බුදුරජාණන් වහන්සේ දානේ වළඳලා මේ සිංහයා ඉන්න මහා වනාන්තරයට වැඩම කරලා මේ සිංහ රාජයාගේ ගල් වෙන ඇතුළට වැඩි. දැන් සිංහයා නැහැ, කවුරුත් නැහැ. ගොදුරු හොයන්න ගිහිලා සිංහයා. හැබැයි උන්වහන්සේ මේ ගල් වෙන ඇතුළේ සමාපත්තියකට සමවැදුනා. බුදු කෙනෙක් දින හතක් පුරාවට නිරෝධ සමාපත්තියකට සමවදින්. එහෙම බුදුරජාන් වහන්සේත් මහරහතන් වහන්සේලාත් නිරෝධ සමාපත්තියෙන් වැඩ ඉන සිදුවීම් දේශනාවල තියෙනවා. උන්වහන්සේ පොළොව මත නෙමෙයි පොළොවට ටිකක් ඉහළින් අර ගල් වෙන ඇතුලේ මේ සිංහයාගේ ගල් වෙන ඇතුලේ පොළොවට චුට්ටක් ඉහළින් පළඟක් බැඳගෙන අදිෂ්ඨාන කරගෙන අහසේ නිරෝධ සමාපත්තියෙන් වැඩ හිටියා ගල් වෙන ඇතුලේ. ටික වෙලාවකින් අර ගොදුරු හොයන්න ගිය සිංහයා තමන්ගේ ගොදුරු හොයාගෙන අවසන් වෙලා හවස් වෙනකොට ගල්ලෙනට තමන්ගේ ගල්ලෙන ඇතුළට එනකොට මෙන්න ගල්ලෙන ඇතුලේ වෙන කවදාවත් නොදුටු සිදුවීමක්. ගල්ලෙන ඇතුලේ ඉහලින් පළඟක් බැඳගෙන කෙනෙක් භාවනා වඩනවා. දන්නේ නැහැ මේ බුදු කෙනෙක්ද කවුද මේ තිරිසංගත සත්වයෙක් නේ. ඉතින් අඳුන ගන්න පුළුවන් කමක් නැහැ. එදා මේ සිංහයාට මේ කෙනා දැක්කට පස්සේ හිතුණා මගේ ගල්ලෙනට නම් සාමාන්‍ය කෙනෙක් ජීවිතේට ආසාවක් ඇති සාමාන්‍ය කෙනෙක් නම් මේකට එන්නේ නැහැ. මේ ප්‍රදේශයටවත් සාමාන්‍ය කෙනෙක් එන්නේ නැහැ. බයයි. හැබැයි මේ කෙනා නම් මගේ ගල්ලෙන ඇතුළට ඇවිල්ලා ඒ විතරක් නෙමෙයි මේ අහසේ පළඟක් බැඳගෙන මේ අහසේ වැඩ ඉන්නේ නම් මහා පින්වන්ත කෙනෙක් වෙන්නට ඕන. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශරීරයෙන් රශ්මි ධාරාවන් විහිදුවමින් තමයි උන්වහන්සේ අහසේ පළඟක් බැඳගෙන වැඩ හිටියේ. මේ බුද්ධ රශ්මි ධාරාවන් දකින මේ සිංහගේ හිත පුදුමාකාර පැහැදීමකට පත් වෙලා ඒ මොහොතේ ඊට පහලින් ගල්ලෙනේ තුන් වතාවක් බුදුරජාණන් වහන්සේ ඉහළ වැඩ ඉන්නේ නැද්දී ප්‍රදක්ෂිනා කරලා මේ සිංහා දුවගෙන ගියා කැලේට. දුවගෙන ගිහිල්ලා නොයේක් විදිහේ මල් වර්ග කටින් කඩාගෙන අරගෙන ඇවිල්ලා ඒ බුදුරජාණන් වහන්සේ අහසේ වැඩ ඉන්න තැනට පහලින් ඒ මල් ගෙනහල්ලා වනාන්තරයට දුවනවා. මල් ටිකක් කඩාගෙන එනවා කටින් ගස්වල තියෙන ගෙනහල්ලා ඉතනට තියෙනවා. ආයි දුවගෙන ගිහිල්ලා මල් ටිකක් කඩාගෙන එනවා. ඔය විදිහට මේ සිංහා එදා දවස පුරාම හවස් වෙනකම්ම මල් කඩාගෙන ඇවිල්ලා උන්වහන්සේ වැඩ ඉන්න තැනට යටින් මල් ගෙනහල්ලා පූජා කරා. මේ පෙර පින් ඇති කෙනෙක්. ඒ විදිහට බලාගෙන ඉඳලා පහවදා උදේ වෙනකම් බලනකොට දැන් අර මල් ගොඩක් පරවෙලා යනවා. උදේ වරුවේ මොකද කරේ? උදේ ඉඳනුත් ගිහිලා ආය අර වගේ කැලේ තියෙන මල් හොයාගෙන ඇවිල්ලා කඩාගෙන ඇවිල්ලා එතනට තියෙනවා. මේ විදිහට දවසක් දෙකක් තුනක් නෙමෙයි දින හතක් පුරාම බුදුරජාණන් වහන්සේ මේ ගල්ලෙනේ සිංහගේ ගල්ලෙන ඇතුලේ උඩ සමාපත්තියෙන් වැඩ ඉන්නේ නැද්දී දින හතම මේ සිංහයා මල් කඩාගෙන ඇවිල්ලා පූජා කරා. ওই විදිහට ඒ දිහා බලාගෙන පුදුම ශ්‍රද්ධාවකින් ඒ දිහා බලාගෙන මල් කඩාගෙන ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගේ බුදු සිරුරෙන් විහිදෙන මේ රශ්මි ධාරාවන් දිහා බලාගෙන පුදුම පැහැදීමකින් ඉන්නවා. බුදුරජාණන් වහන්සේ දින හත අවසන් වෙලා එහෙම අහසින්ම මේ සිංහයා බලාගෙන ඉන්නැද්දිම උන්වහන්සේ අහසින්ම වැඩම කරා වෙනත් ප්‍රදේශයකට උන්වහන්සේගේ ආරාමයට වැඩියා. එදා මේ බුදුරජාණන් වහන්සේ අහසින් වඩිනකොට ඒ වෙලාවේ හිතට ඇතිවෙච්ච දුක දරා ගන්න බැරුව උන්වහන්සේ නොපෙනී යනකම්ම බලාගෙන හිටපු මේ සිංහයා එහෙමම පපුව පැලිලා මරණයට පත් වුණා. හැබැයි දින හතක් පුරා බුදුරජාණන් වහන්සේට මල් කඩාගෙන ඇවිල්ලා ඒ මල් උන්වහන්සේ වැඩ හිටිය තැනට පහලින් පූජා කරලා හිත පහදවාගෙන ඒ රැස් කරගත්ත පිනෙන් ඒ හංසවතී නගරයේම බොහොම ධනවත් පවුලක තරුණියක් වෙලා ඉපදුණා.
එතකොට බලන්න ඉදා ත්‍රිසංගත සත්‍යයක් හැටියට ඒ හිත පහදවාගෙන රැස් කරගත්ත පිනෙන් මරණයටපත් වෙලා මනුස්ස ලෝකෙ ඉපදුනා ඒ නගරෙම මව් කුසක ඉපදුනා තරුණෙක් වෙලා දැන් ඔන්න ටික ටික මේ ළමයා තරුණ වයසට එනකොට බුදුරජාණන් වහන්සේ මේ පදුමුත්‍ර බුදුරජාණන් වහන්සේත් වැඩ ඉන්නේ ඒ නගරෙම තමයි තරුණ වයසට එනකොට තමන්ගේ යාළු මිත්‍රය තරුණයන් එක්ක දවසක් බුදුරජාණන් වහන්සේගෙන් බණ අහන්න එදා මේ ආරාමයට පැමිණියා එදා බුදුරජාණන් වහන්සේ බොහෝ පිරිසකට දහම් දේශනකොට මේ තරුණයාගේ හිත බණ අහලා පැහැදුනා දැන් දවස ගානේ බණ අහන්න එනවා මෙහෙම බණ අහන්න එනකොට එක දවසක් බුදුරජාණන් වහන්සේ මේ සංඝ පිරිස අතර වැඩ හිටිය බොහෝම බල සම්පන්න එදා වැඩ හිටිය මහරහතන් වහන්සේලා අතරින් එක භික්ෂුවකට උන්වහන්සේ ශ්‍රී හස්තේ දිගු කරලා පෙන්වව මහණෙනි මේ තමයි මගේ බුද්ධ ශාසනයේ වැඩ ඉන්න සිංහනාද පවත්තන භික්ෂුන් වහන්සේලා අතරින් අග්‍රම කිනා කියලා අර පිරිස අතරේදී එදා අග්‍රස්ථානයක් අගතනතුරක් ලබා දුන්නා එදා පදුමුත්තර බුදුරජාණන් වහන්සේ මේ අගතනතුර පිරිනමනම බලාගෙන හිටිය මේ පිරිස අතර එදා මේ තරුණයා මේ සිදුවීම බලාගෙන ඉඳලා එදා හිතට ඇති වුණ අනේ මටත් යම් බුද්ධ ශාසනයක මේ වගේම පැවිදි වෙලා උතුම් ධර්මය අවබෝධ කරගෙන ඒ බුද්ධ ශාසනයක මටත් සිංහනාද පවත්වන භික්ෂුන් වහන්සේලා අතර අග්‍රස්ථානයක් ලබන්න තියෙනවා නම් කොයිතරම් දෙයක්ද කියන සිතුවිල්ල ඇති වුණා ඒ හිතුවිල්ලම හිතේ දරාගෙන බුදුරජාණන් වහන්සේට ගිහින් ආරාධනා කරානේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ හෙට දවසේ සිට මගේ නිවසට දින 7ක් පුරාට භික්ෂු සංඝයා සමග දානීයට වැඩම කරන සීක්වා මම දානීය පිරිනමන්න සූදානමින් බොහොම සද්ධාවිනුයි මේ ආරාධනේ කරන් එදා පදුමුත්තර බුදුරජාණන් වහන්සේ මේ ආරාධනේ පිළිගත්තා පිළි අරගෙන එදා මේ තරුණයාගේ නිවසට දානීයට වැඩම කරා තමන්ගේ යාළු මිත්‍රයන් ඥාතීන් එකතු කරගෙන බුද්ධ ප්‍රමුඛ සංඝයාටම දින 7ක් පුරාම දන් පිරිනැමුවා දවස් 7ේම දන්පැන් පූජා කරලා එදා අවසන් වෙච්ච දවසේ මේ තරුණයා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ වන්දනා කරගෙන තමන්ගේ ප්‍රාර්ථනාව හිතේ දරාගෙන බොහොම සද්ධාවෙන් බුදුරජාණන් වහන්සේට වැඳගෙන වන්දනා කරගෙන අදිෂ්ඨාන කරගෙන හිටියා බුදුරජාණන් වහන්සේ බැලුවා මේ පුද්ගලයා දින 7ක් පුරාම දන් දීලා මොන වගේ ප්‍රාර්ථනයක්ද මේ හිතේ තියාගෙන මේ බොහොම සද්ධාවෙන් වැඳගෙන ඉන්නේ බුදුරජාණන් වහන්සේ දැක්ක ඔහුගේ හිතේ තියෙනවා පැතුමක් අනේ මටත් අනාගත බුද්ධ ශාසනයක පැවිදි වෙලා උතුම් අරහත්ත්වයට පත් වෙලා ඒ බුද්ධ ශාසනය තුල සිංහනාද පවත්වන භික්ෂූන් වහන්සේලා අතර අග්‍රස්ථානීය ලැබේවා කියන ප්‍රාර්ථනාව හිතේ තියෙනවා එදා බුදුරජාණන් වහන්සේ බුදුවැසින් බැලුවා මේ ප්‍රාර්ථනාව ඉෂ්ට වෙනවාද කල්ප ලක්ෂයක් ගිය තැන අනාගතේ ගෞතම නමින් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙ පහළ වෙනවා ඒ බුද්ධ ශාසනය තුල අසෝ මහා ශ්‍රාවකයන් වහන්සේලා අතර මේ තරුණයා එදාට පින්ඩෝල භාරද්වාජ නමින් එදා ඒ බුද්ධ ශාසනය තුල පැවිදි වෙලා රහත් වෙලා සිංහනාද පවත්වන භික්ෂුන් වහන්සේලා අතර අග්‍රස්ථානෙ ලැබුවා ලබන බව බුදු ඇසින් දැක්කා දැකලා පදුමුත්තර බුදුරජාණන් වහන්සේ මේ තරුණයාට කියන ඔබේ ප්‍රාර්ථනාව ඉෂ්ට වෙනවා ඔබ මේ විදියට පින්දහම් කරන්න කියලා එදා ඒ තරුණයාට අනාගතය ගැන විවරණ ලබා දීමක් සිදු කරා එදා ඉඳන් මේ කල්ප ලක්ෂයක් පුරාම සසරි බොහෝ දම් පින්කම් කරමින් මනුස්ස ලෝකී ඉපදිච්ච ආත්ම භාවවල බොහෝ අවස්ථාවල රජවරු සිටුවරු වෙලා බොහොම ධනවත් පුද්ගලයෝ වෙලා ඉපදුනා තමන් කරපු පිනේ මහිමේ ඒ හැම ආත්මයකම දම් පින්කම් කර කර තමන්ගේ ප්‍රාර්ථනේ සිහිපත් කර කර පින් කරා දෙව්ලොව ඉපදුනා ඒ දිව්‍ය මනුස්ස ලෝක දෙකේම ඉපදී ඉපදී ඇවිල්ලා අපේ බුදුරජාණන් වහන්සේදා මේ මහා භද්‍රකල්පේ හතරවෙනි බුදුරජාණන් වහන්සේ හැටියට අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙච්ච කාලේ මේ මහා පින්වන්ත කෙනා එදා රජගහනුවර බ්‍රාහ්මණ මහා සාර කුලේක මනුස්ස ලෝකෙ ඉපදුනා බොහොම ධනවත් බ්‍රාහ්මණ කුලේක මහා සාර කුලේක ඉපදිලා භාරද්වාජ කියන නමින් තමයි එදා ඉපදුනේ එතකොට භාරද්වාජ කියන නමෙන් ඒ නගරෙ ඉපදිලා දැන් තරුණ වයසට එනකොට දෙමව්පියෝ ඔහු ඇතුල් කරා තමන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා තක්ෂීලාවට ඇතුල් කරා පුංචි කාලෙම බොහොම දක්ෂයි මේ භාරද්වාජ කියන කෙනා ඉක්මනින්ම අධ්‍යාපන කටයුතු වල
ත්‍රිවේදේම ප්‍රාරප්‍රාප්ත භාවයට පත් වුණා. ඒ කාලේ තිබුණේ වේද ග්‍රන්ථ. ඒ ත්‍රිවේදේ තමයි අධ්‍යාපනයේ හැටියට හදාරන්නේ. මේ අධ්‍යාපනයේ පැත්තෙන් ත්‍රිවේදේ පැත්තෙන් ඉක්මනින්ම ඉගෙනගෙන ඒ විතරක් නෙමෙයි අවසානයේ ශිෂ්‍ය පිරිසකට ගුරුවරයෙක් හැටියට 500ක් දෙනාට උගන්වන්න පටන් ගත්තා. වෙනම අධ්‍යාපන ආයතනයක් වගේ පිහිටවාගෙන තමන්ගේ ශිෂ්‍යයන්ට තමන් ළඟට එන පිරිසට එදා මේ භාරද්වාජ කියන බොහොම උගත් කෙනෙක් හැටියට හිටපු ඔහු පිරිසකට 500ක් ශිෂ්‍යයන්ට අධ්‍යාපනය ලබා දෙමින් හිටියා. ඔය අතර මේ පින්ඩෝල කියන නම වැටෙන හේතුව තමයි පුංචි කාලේ ඉඳන්ම ආහාර පාන වලට දැඩි ආසාවක් ලොල්කමක් දක්වලා තියෙනවා. ඒ නිසා නිතරම හොයනවා කොහෙද කෑම තියෙන, කොහෙද ආහාර තියෙන, කොහෙද බත් තියෙන. මේක තමයි නිතරම හොයන්නේ. ඒ නිසා ඔහුට කොච්චර ආහාර ගත්තත් කුසගින්නක් දැනෙනවා, ආහාර වලට ආසාවක් දැනෙනවා. ඒ නිසා පොඩි කාලේ ඉඳන්ම පිරිස යාළුව විහිළු තහළු කරනවා, නංවනම් කියනවා, අන්න ආහාර වලට බත් පිඩු වලට ආසා කරන කෙනා. ඒ නිසා තමයි මේ ආහාර වලට අධික ආසාවක් තිබ්බ. ආහාර පාන හොයමින් බත් පිඩු හොයමින් ඒවට ලොල් වෙලා කටයුතු කරපු කෙනා කියන අදහසින් තමයි පින්ඩෝල කියන නම යෙදෙන්න පටන් ගත්තේ. ඒ නමෙන් එදා හඳුන්වන්න පටන් ගත්තා. ඒ නිසා තමයි පින්ඩෝල භාරද්වාජ කියලා ඔහු හැඳින්වෙන්නේ. ඔය අතරේ තමයි අපේ බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා මේ බුද්ධ ශාසනය තුල පැවිදි භාවයට පත් වෙන්නේ. එදා පින්ඩෝල භාරද්වාජ මේ බුද්ධ ශාසනය පැවිදි වෙන්නේ ওই විදිහට. ඒ විතරක් නෙමෙයි උන්වහන්සේ පිරිසෙන් වෙන් වෙලා බුදුරජාන් වහන්සේගේ අවවාද අනුශාසනා පිළි අරගෙන බණ භාවනා කරලා ඉක්මනින්ම උතුම් වූ අරහත්ත්වයට පත් වුණා. ඒ විතරක් නෙමෙයි උන්වහන්සේ බොහොම ඍද්ධි බල සම්පන්න කෙනෙක්. උන්වහන්සේට නොයෙක් ප්‍රාතිහාර පාන්න පුළුවන්. ෂඩාභිඥා ඇති මහරහතන් වහන්සේ නමක් බවටයි උන්වහන්සේ පත් වුණේ. එතන ෂඩාභිඥා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල සමහර මහරහතන් වහන්සේලා ඉන්නවා, උන්වහන්සේලාට තියෙන්නේ ආසවක්ඛේ ඥානෙ විතරයි. ඒ අතර තවත් රහතන් වහන්සේලා ඉන්නවා ත්‍රිවිද්‍යා ඇති පුබ්බේ නිවාසානුස්සති චුතූපපාත ආසවක්ඛේ කියන මේ ඥානයන් තුනම පිහිටනවා. ඒ ඇයට අපි ධර්මයේ කියන්නේ ත්‍රිවිද්‍යා ඇති මහරහතන් වහන්සේලා. ඊළඟට දිබ්බ චක්කු දිබ්බ සෝත කියන මේ ඥානයන් දෙකත් එක්ක අර හැකියාවන් තුනත් එකතු වුණාට පස්සේ ඊයට කියනවා පංච අභිඥා ඇති රහතන් වහන්සේලා. ඊට අමතර බුද්ධ ශාසනයේ වැඩ හිටියා ෂඩ අභිඥා ඇති රහතන් වහන්සේලා. ඒ තමයි දිබ්බ චක්කු දිබ්බ සෝත ආසවක්ඛේ ඥානෙ පුබ්බේ නිවාසානුස්සති ඥානෙ චුතූපපාත ඥානෙ කියන මේ හැකියාවන් පහට අමතරව ඉරුදිවිද ඥාන ඉරුදි ප්‍රාතිහාර පාන්න පුළුවන්. ඒ වගේම පරචිත්ත විජානන කෙනෙකුගේ හිත දකින්න පුළුවන්, හිත කියවීමේ හැකියාවක් ඇති එවැනි රහතන් වහන්සේලා. මේ වගේ මහා කුසලතා ඇති මහරහතන් වහන්සේලා ෂඩාභිඥා ඇති මහරහතන් වහන්සේලා හැටියට දේශනාවල සඳහන් වෙනවා. මේ විදිය මහරහතන් වහන්සේ නමක් හැටියටයි පින්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේ හැදින්. දැන් උන්වහන්සේ මේ සිංහනාද පවත්වනවා කියන එකේ අදහස මේ සිංහෙක් වගේ කෑ ගහනවා කියන එක නෙමෙයි. සිංහනාද පවත්වනවා කියන එකේ අදහස උන්වහන්සේ රහත් වුණාට පස්සේ නිතර ආරාම සේනාසන වලට යනවා. ගිහිල්ලා නේ අර භික්ෂුන් වහන්සේලාට කියන ආශිමතුනි ඔබ වහන්සේලාට සෝවාන් මාර්ගය ගැන ප්‍රශ්නයක් තියෙනවා නම් මගෙන් අහන්න, මම ඔබ වහන්සේලාට කියලා දෙන්න. ඔබ වහන්සේලාට සෝවාන් ඵලයේ ගැන ප්‍රශ්නයක් තියෙනවා නම් ඔබ වහන්සේලා මගෙන් අහන්න, මම කරුණාවෙන් ඔබ වහන්සේලාට මාර්ගය කියලා දෙන්න. ඔබ වහන්සේලාට සකදාගාමි වෙන හැටි, අනාගාමි වෙන හැටි, රහත් වෙන හැටි, ත්‍රිවිද්‍යා උපද්දවන හැටි, උභහන්සේලා සමාධියට පත් වෙන්නේ කොහොමද, ධ්‍යාන වඩන්නේ කොහොමද, උභහන්සේලා මගෙන් අහන්න මං කියලා දෙන්නම් කියලා ආරාමෙන් ආරාමයට වැඩම කරමින් එදා බණ භාවනා කරන පැවිදි වෙච්ච ස්වාමින් වහන්සේලාට මග පෙන්නමින් අනුශාසනා කරන්න පටන් ගත්තා. උන්වහන්සේ සිංහනාදයක් වගේ භික්ෂුන් වහන්සේලා අතරට ගිහිල්ලා කියන ආශිමතුනි උභහන්සේලාට සීල ගැන මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවද මගෙන් අහන්න මං කියලා දෙන්නම්. උභහන්සේලාට සමාධිය ගැන ප්‍රශ්නයක් තියෙනවා නම් උභහන්සේලා මගෙන් අහන්න, උභහන්සේලාට මං කියලා දෙන්න. උභහන්සේලාට සෝවාන් වෙන්නේ කොහොමද, සකදාගාමී වෙන්නේ කොහොමද, අනාගාමී වෙන්නේ කොහොමද, රහත් වෙන්නේ කොහොමද, මාර්ගය වඩන්නේ කොහොමද, මේ මාර්ගය ගැන හෝ ඵලය ගැන හෝ යම් ප්‍රශ්නයක් තියෙනවද උභහන්සේලා මගෙන් අහන්න, මං ඕන වෙලාවක උභහන්සේලාට කියලා දෙන්නම් කියලා බොහොම කරුණාවෙන් සංඝ පිරිස අතරට ගිහිල්ලා
පිරිසට සිංහනාද පවත්වනවා. අන්න ඒ නිසාම තමයි උන්වහන්සේට මේ සිංහනාද පවත්වන භික්ෂූන් වහන්සේ නමක් හැටියට එදා මේ බුද්ධ ශාසනයේ අග්‍රස්ථානයක් පවා ලබන්න හේතු වෙන්න කාරණා වුණේ. මේ පින්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේ ගැන බොහොම ලස්සන සිදුවීම් කීපයක් තියෙනවා. උන්වහන්සේ දවසක් අහසින් වැඩම කරලා උදේන රජ්ජුරුවන්ගේ උයනට වැඩම කරා. උදේන රජ්ජුරුවන්ගේ උයනට වැඩම කරලා උන්වහන්සේ ගහක් යට සමාපත්තියෙන් වැඩ ඉන. උන්වහන්සේ බොහෝ වෙලාවට දවල් කාලේ පින්ඩපාතේ වැඩම කරලා දානි ටික වළඳලා අහසින් වඩිනෝ විවේකයෙන් වැඩ ඉන්න භාවනා කරන්න සුදුසු ගස් සෙවණක් තියෙන රමණීය පුණ්‍ය භූමියකට වඩිනෝ. එහෙම වැඩම කරන අතරේ උන්වහන්සේ නිතර වඩින තැනක් තමයි උදේන රජ්ජුරුවන්ගේ රාජකීය උයන. විශාල උයනක් රජ්ජුරුව විවේකයෙන් තමන්ගේ අන්තපුර මේ කාන්තාවන් එක්ක නිතර විනෝද වෙන සැරිසරන මේ උයන. එදා පින්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේ අහසින් වැඩම කරලා මේ උයනේ ගහක් යට සමාපත්තියෙන් වැඩ හිටියා. ඔය අතරේ උදේන රජ්ජුරුව දවස් ගානක් තිස්සෙම හොඳටම බීලා උදේන රජ්ජුරුව කියන්නේ හොඳ බේබද්දේ. මේ උදේන රජ්ජුරුව බීලා මත් වෙලා එදා උදේ නැගිටලා දැන් දවස් ගානක් බීපු බේබද්දන්ට පහෝදා උදේටත් ඉතින් අර වෙරි මත තියෙනවා. උදේන රජ්ජුරුව ඒ වගේම වැඩිපුර මේ අන්තපුර කාන්තාවන්ට ලොල් වෙච්ච රාගී ජීවිතයක් ගත කරපු කෙනෙක්. එදා මොකද කරේ උදේ නැගිටලා තමන්ගේ අන්තපුරේ ඉන්න කාන්තාව පිරිසක් පිරිවරාගෙන අර උයනට ගියා. මේ කාන්තාව එක්ක ඇවිද ඇවිද උයනේ විනෝද වෙන. හැබැයි උයනේ ඇවිදගෙන ටික දුරක් යනකොට දැන් රජ්ජුරුවන්ට වෙරි මත නිසාම යාගන්න අමාරුයි, ටිකක් කලන්තේ වගේ විසි වෙලා යනවා. රජ්ජුරුව කිව්වා මට නම් වැඩිපුර යාගන්න බෑ, මෙන්න මෙතන හොඳයි, මේ ගස් සෙවන අපි ටිකක් මෙතනට වෙලා ඉමු කියලා. අර අන්තපුර කාන්තාවන් වාඩි වුණාට පස්සේ එක කාන්තාවකගේ උකුලේ ඔළුව තියාගෙන චුට්ටක් රජ්ජුරුව ඇලවුණා. එහෙම නිින්ද ගියා. රජ්ජුරුවන් නිින්දට වැටුණාට පස්සේ රජ්ජුරුව වටේට වාඩි වෙලා හිටි. අනික අන්තපුර කාන්තාව කල්පනා කරා රජ්ජුරුව දැන් නම් නැගිටින පාටක් නැහැ, දැන් හොඳටම ගොරෝ නිදි, අපි ටිකක් හිමී මග ඇරලා යන් කියලා රජ්ජුරුවන්ට නිින්ද යනකන් ඉඳලා දැන් හොඳටම ගොරෝ නිදි. අනිත් අන්තපුර කාන්තාව නැගිටලා අර උයන්සිරි නරඹමින් උයන වටේ ඇවිදගෙන යනවා. මෙහෙම ඇවිදගෙන යනකොට ගහක් යට වැඩ ඉන්න පින්ඩෝල භාරද්වාජ මේ මහරහතන් වහන්සේ දැකලා කල්පනා කරා අන්න අර ආර්යයන් වහන්සේ, අපි ගිහිලා උන්වහන්සේගෙන් බණපද ටිකක් අහමු කියලා අර අන්තපුර මේ කාන්තාව ටික ගිහිල්ලා වන්දනා කරලා උන්වහන්සේ ඉදිරියෙන් වාඩි වුණා. එදා පින්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේ බොහොම කරුණාවෙන් මේ කාන්තාවන්ට අන්තපුර කාන්තාවන්ට දහම් දෙසනවා, බණ කියනවා. දැන් ඒ අතර උදේන රජ්ජුරුවන්ට හොඳටම නිින්ද ගිහිල්ලා, හැබැයි එක අන්තපුර කාන්තාවකගේ උකුලේ තමයි නිින්ද ගිහිල්ලා තියෙන්නේ. මේ කාන්තාව කල්පනා කරා මම මේ මොකද්ද මේ රජ්ජුරුව මගේ උකුලේ නිදි, අනිත් ඔක්කොම නැගිටලා ගිහිල්ලා පෙනේද මේ රජ්ජුරුවන්වත් දාලා ගිහිල්ලා යන්න, මං විතරක් මොකටද මෙතනට වෙලා ඉන්නේ, රජ්ජුරුවන් ඇහැරවන්න ඕන කියලා එකපාරට කකුල ගස්සලා රජ්ජුරුවන් ඇහැරෙව්වා. රජ්ජුරුව නැගිට උනා. නැගිට උනාට පස්සේ රජ්ජුරුව ඇඟ මැලි කඩලා වටපිට බලනකොට කවුරුත් නැහැ. අර ඔළුව තියාගෙන හිටපු ළඟ හිටියේ එකම අන්තපුර කාන්තාවයි. කෝ කියලා ඇහුව අනිත් අය. එතකොට දැන් ඉතින් ওই අන්තපුර කාන්තාව උනත් එක්කෙනෙකුට එක්කෙනෙක් බොහෝ වෙලාවට ඊරිසියාවෙන්, ද්වේෂයෙන්, වෛරයෙන් ඕවෙන් තමයි ජීවත් වෙන්නේ. ඒ විලේ කිව්වා පෙනේද රජතුමනි, රජතුමාට නිින්ද යනකන් ඉඳලා ඕම් පේනව නේද, ගියා යන්න කිව්වා අතනට ගිහිලා ශ්‍රමණේක් වට කරගෙන පේනව නේද හැසිරෙන හැටි. දැන් රජ්ජුරුව ගැන කිසිම ගාණක් තියෙනවද මේ අයට කියලා උදේනි රජ්ජුරුවන්ගේ ද්වේෂය ඇවිස්සෙන විදිහට අර කාන්තාව රජ්ජුරුවන්ව කේන්ති ගැස්සුවා. එදා කේන්ති ගිය උදේනි රජ්ජුරුව පුදුම තරහකින් නැගිටලා ඇවිදගෙන ගියා අර පින්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේ අර අන්තපුර කාන්තාවන්ට බණ කියන තැනට ගියා. ගිහිල්ලා ඇහුවා ස්වාමීනි මොකද මේ කරන්නේ, ලැජ්ජාවක් කියලා දෙයක් නැද්ද, මේ මගේ අන්තපුර කාන්තාව ටික නේද වට කරගෙන ඉන්නේ කියලා අර සාමීන් වහන්සේට බැන වදින්න පටන් ගත්තා. උන්වහන්සේ බොහෝම නිහඬව දන්නවා මේ රජ්ජුරුව දැන් වෙරි මතින් ඉන්නේ, දවස් ගාණක් බීලා වෙරි වෙච්ච රජ කෙනෙක්, දැන් ඉතින් බණ කියලා හිත පහදවන්න පුළුවන් මට්ටමක නැහැ, හොඳ මානසිකත්වයක නැහැ. උන්වහන්සේ බොහෝම නිහඬව වැඩ හිටියා.
කේන්තිගිය උදේන රජ්ජුරුව කල්පනා කරා මේ ශ්‍රමණයාට හොඳ පාඩමක් උගන්වන්න ඕන කියලා බලනකොට එතන තියෙනවා දිමිගොටු තියෙන ගහක්. ඒ වෙලාවේ මත්තක් නමලා දිමිගොට්ටක් කඩලා ගත්ත ගහන්න. දිමිගොට්ට කඩනකොටම වැටුනේ රජාගේ ඇඟට. රජාගේ ඇඟ පුරාම දිමියෝ ඇඟ පුරා දුවන්න පටන් ගත්තා. තවත් ද්වේෂී වැඩි වුණා. ඊළඟ දිමිගොට්ටත් කඩලා අරගෙන ගහනකොට ඒක වැදුනේ වෙන දිහාවකට. ඒ වෙලාවෙම පින්ඩෝල බහරද්වාජ මහරහතන් වහන්සේ කල්පනා කරා මේ උදේනේ රජ්ජුරුව තව ටික වෙලාවක් මම මෙතන හිටියොත් බොහෝ අකුසල් රැස් කර ගන්නවා. හැබැයි රජතුමාට මේ කරන දේවල් වල ආදීනව ඔහුට වැටහෙන්න මම ප්‍රාතිහාරයක් පාමින් වඩින්න ඕනේ කියලා ඒ මොහොතේම අහසට පැන නැගලා පෙළහර පාමින් අහසින් උන්වහන්සේ වැඩම කරා. මෙහෙම වඩිනවා දැකලා පුදුම බියක් ඇති වුණා. අයියෝ මං කරගත්ත දේ මේ වගේ මහා ගුණවන්ත ඉරිදිමත් කෙනෙකුට නේද මං දිමිගොටු වලින් මේ දමල ගැහුවේ කියලා. ඒ වෙලාවේ අනෙක් අන්තපුර කාන්තාව කියන්න පටන් ගත්තා, අනේ රජතුමනි, උදේනේ රජතුමනි, මොකක්ද මේ රජ්ජුරුව කරගත්ත පව්? අනෙක් රජවරු මේ මහරහතන් වහන්සේට මල් පූජා කරනවා, සියුපසෙන් අප උපස්ථාන කරනවා. උන්වහන්සේ පාරේ වඩිනවා දැක්කත් මාලිගාවට අඬ ගහලා වන්දනා කරලා මලින් පුද පූජා පවත්වනවා. රජ්ජුරුව මේ දිමිගොටු වලින් දමල ගහලා මොකක්ද මේ කරගත් අකුසලේ කියලා කියනකොට උදේනේ රජ්ජුරුවන්ට තේරුණා තමන් විශාල අකුසලයක් කරගත්තා. බියකුත් ඇති වුණා. හැබැයි එදා අන්තපුර කාන්තාව එක්ක මාලිගාවට ගිහිල්ලා උයනේ ඉන්න උයන් පල්ලන්ට කියන්න පටන් ගත්තා, කොයි වෙලාවක හරි ඔය භික්ෂුන් වහන්සේ, ඔය ශ්‍රමණයන් වහන්සේ ආයෙමත් මේ උයනට වැඩියොත් මට දැනුම් දෙන්න. ඉතින් ආයෙමත් දවසක් පින්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේ පින්ඩපාති වැඩම කරලා විවේකීන් වැඩ ඉන්න ආයෙමත් ඔය උයනට දවසක් වැඩම කරපු වෙලාවේ මේ උයනේ ආරක්ෂාවට ඉන්න අය දැකලා උදේනේ රජ්ජුරුවන්ට ගිහින් කිව්වා. එදා රජතුමා පුදුම සද්ධාවෙන් ඇවිල්ලා අනේ ස්වාමීනි මට සමාවන සේක්වා කියලා පින්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේ ඉදිරියේ බැඳ වැටිලා බණහලා උදේනේ රජතුමා තිරුවන් සරණ යන්නේ පින්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේගෙන් බණහලා. එතකොට අපිට පේනවා මේ වගේ එදා උදේනේ රජ්ජුරුව පින්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේ නිසා තිරුවන් සරණ ගියා විතරක් නෙමෙයි රජතුමාගේ තිබුණා නිතර තරහ යන ස්වභාවයක්, නිතර කිපෙන ද්වේෂය ඇතිවෙන ස්වභාවයක් තිබුණා. ඒ ද්වේෂය යටපත් කරගන්නේ කොහොමද කියලා පින්ඩෝල මහරජ්ජාජ මහරහතන් වහන්සේගෙන් උපදෙස් අරගෙන රජ්ජුරුව ඒව ප්‍රායෝගිකව දියුණු කරා. ඒ විතරක් නෙමෙයි මේ අන්තපුර කාන්තාවන් ගැන බොහෝ වෙලාවට මේ රාග සහිත සිතුවිලි වලින් දැවෙමින් හිටපු රජ කෙනෙක් තමයි උදේනේ රජ්ජුරුව. රජ්ජුරුව මේ රාගය යටපත් කරගන්නේ කොහොමද කියලා පින්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේගෙන් කරුණු අහද්දී උන්වහන්සේ බොහොම ලස්සන ධර්ම දේශනාවක් කරනවා. මේක අංගුත්තර නිකායේ සඳහන් වෙලා තියෙන බොහොම ලස්සන දේශනාවක්. හිතට රාගය ඇති වුණාට පස්සේ රාග සිතුවිලි නැති කරගන්නේ කොහොමද කියලා එදා පින්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේ උදේනේ රජ්ජුරුවන්ට ධර්ම දේශනා කරා. ඔය අතරේ රජගහ නුවර සිටුවරේ මේ සිටුවරයට උවමනාවක් ඇති වුණා ඔය මහරහතන් වහන්සේලා හැමෝම කියනවා රහත් කියලා. ඒ කාලෙත් ඉඳලා තියෙනවා රහත් කියපු හොරු ගොඩක්. ඒ අතර නිගණ්ඨනාත පුත්ත, සංජේ බෙල්ලට්ටි පුත්ත, අජිත කේස කම්බලි, කකුද කච්චායන, මක්කලි ගෝසාල ඔය වගේ පිරිසත් තමන් රහතන් වහන්සේලා තමන් කෙලෙසුන්ගෙන් මිදිච්චයි විමුක්තියට පත්විච්චයි හැටියට තමයි තමන්ගේ ශ්‍රාවකයන්ට තමන් වඳුන්වලා දුන්නේ. දැන් ඔබ අහලා ඇති අපේ බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට 62ක් මිත්‍යා දෘෂ්ටි තිබුණා කියන. 62ක් උන්වහන්සේ පහළ වෙලා මේ දේශනා කරද්දී උන්වහන්සේගේ දර්ශනීය මිනිස්සු අතරට ගියේ 63 වෙනි දර්ශනීය හැටියට. ඒ තරම් විමුක්තියක් පිණිස ශරීරයට දුක් දෙන අය හිටියා, මහා දුක් විඳින අය හිටියා, සාස්ෘවරු හැටියට පෙනී ඉන්න අය හිටියා, ඒ අයට ශ්‍රාවකයෝ හිටියා සමහරුන්ට 500 1000 දහස් ගණන් වැඳගෙන පුද පූජා කරගෙන ශ්‍රාවකයෝ හිටියා. දැන් ඔය අතර මේ අයගේ හැකියාවන් ගැන දැන් නිගණ්ඨනාත පුත්ත කියාගෙන යනවා තමන් තමයි රහත්, තමන්ට මහා ප්‍රාතිහාර පාන්න පුළුවන් කියලා නිගණ්ඨ කියාගෙන යනවා. නිගණ්ඨගේ ශ්‍රාවකයොත් කියනවා අපේ උත්තමයන් වහන්සේ තමයි ඉන්නේ එකම රහතන් වහන්සේ. සංජේ බෙල්ලට්ටි පුත්තත් ඕකම කියාගෙන යනකොට සංජේයගේ වටේ ඉන්න අයත් කියනවා අපේ උත්තමයන් වහන්සේට තමයි ප්‍රාතිහාර පාන්න පුළුවන්. ඔය අතරේ
රජගහනුවර හිටපු සිටුවරේ කල්පනා කරා ඔය හැමෝගේම ප්‍රතිහාර ගැන කියෝගෙන යනවා හරි බලමුකෝ අපි දකින්න එපා ඔය කියන ඒවා කියලා වටිනා සඳුන් අරටුවක් අරගෙන මේ සඳුන් අරටුවෙන් පාත්‍රයක් කෙරෙව්වා ඉතා වටිනා විදිහේ සඳුන් අරටුවකින් සඳුන් සුවඳ හමන වටිනා පාත්‍රයක් කරවලා මේ පාත්‍රේ රියන් 60ක් උසට දිග උණ ගස් වගේ ගෙනහල්ලා එකට එක බැඳලා බැඳලා උසට මුදුනේ හිටවලා තමන්ගේ මේ රජගහනුවර නගරයේ මැද සිටුවරයාගේ සිටු නිවස ඉදිරියේ නගරේ මැද මේ උණ ගහ හිටවලා ඒකේ මුදුනේම අර පාත්‍රේ රැඳෙව්වා පාත්‍රේ රැඳවලා මේ සිටුවරයා මොකද කරේ අඬ බෙර කරුවන් පිටත් කරා ගමක් නගරයක් පාසා ඔය ප්‍රතිහාර පාන්න පුළුවන් කියලා කියවන අයට පුළුවන් නම් අහසින් ඇවිල්ලා පෙළහර පාලා පෙන්වන්න එයාට මේ පාත්‍රේ දෙනවා පුළුවන් නම් ප්‍රතිහාර පාලා අහසින්ම පාත්‍රේ ගන්න අන්න එතකොට තමයි අපි පිළිගන්නේ ඔය ප්‍රතිහාර පානවා කියන එක ඇත්තද බොරුද කියලා දැන් ඔන්න රජගහනුවර සිටුවරයා මේ පණවිඩේ හැම තැනම ඇරියා ඔය පණවිඩේ යනකොට මිනිස්සුත් කියන්න පටන් ගත්තා හරියට හරි සිටුවරයා තමයි හරි ඔය නිගණ්ඨනාත පුත්තත් මෙහෙම කියනවා සංජයගේ අය මෙහෙම කියනවා කකුද කච්චායනගේ අය මෙහෙම කියනවා මක්කලි ගෝසාලගේ අය මෙහෙම කියනවා බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකයොත් කියාගෙන එනවා ඊය අයටත් පෙළහර පාන්න පුළුවන් කවුරු හරි කමක් නැහැ පෙළහර පාන්න පුළුවන් නම් පෙළහර පාල ඔය පාත්‍රේ ගනි එතකොට අපි දකින්න නැතෑ කියලා දැන් මිනිස්සුත් ඒ මතයටම ආවා ඔය අතරේ අඬබෙරේ ඇහුණට පස්සේ නිගණ්ඨනාත පුත්ත බය වුණා කලබල වුණා නිගණ්ඨ කල්පනා කරා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ බොහොම ඊර්දි බල සම්පන්නයි බැරි වෙලාවත් මේ වෙලාවේ මේ අඬබෙරේ ඇහිලා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ අහසින් ඇවිල්ලා පෙළහර පාල ඔය පාත්‍රේ ගත්තොත් නගරවාසීන් සියලු දෙනාම බුදුරජාණන් වහන්සේටයි ඒ ශ්‍රාවකයන්ටයි පහදින් ඒ නිසා උපක්‍රමයක් යොදලා ඔය පාත්‍රේ කොහොම හරි මගේ අතටම ගන්න ඕන කියලා නිගණ්ඨ කල්පනා කරලා ශ්‍රාවකයෝ රැස් කරලා උපක්‍රම සැලසුම් කළා උපක්‍රම තමයි ඉස්සල්ලාම කෙනෙක් ඇරියා සිටුවරේ හම්බෙන්න කෙනෙක් ඇරියා රජගහනුවර සිටුවරේ අමුණ ගැහිලා ඉස්සල්ලා කතාවෙන් මේක බේර ගන්න හැදුවා ගිහින් කිව්වා මෙහෙමයි ඔබතුමා ඉතින් ඔය පාත්‍රයක් හිටෙව්වට අපේ උත්තමයන් වහන්සේ ඔය වගේ පාත්‍රයකට මේ වගේ මහා උතුම් පෙළහර පෑමක් නම් කරන කෙනෙක් නෙමෙයි ඒ නිසා ඔබතුමාට තියෙන එකම දේ තමයි අපේ උත්තමයන් වහන්සේ අපි ඕන්නම් වඩම්මන්නම් මේ ගහ ළඟට මේ හිටවල තියෙන තැන ළඟට පාත්‍රේ ඔබතුමාම අපේ උත්තමයන් වහන්සේට ගරු කරලා සෙනඟ අතරදී මේ පාත්‍රේ නිගණ්ඨ උත්තමයන් වහන්සේගේ අතට පූජා කරන්න එතකොට සිටුවරයා කියන්නේ නැහැ දෙන්නෙම නැහැ කියව. ඔය තරම් ප්‍රතිහාර පාන්න පුළුවන් නම් ඉතින් පෙළහර පාලම ගන්නී කියව. දැන් ඔය වගේ එක එක්කිනා ඉවනවා ඉවනවා වැඩි හරියන්නේ නැහැ කියලා දැනගත්තා. දැන් අඬබිරි දවස් 2 3 වදිනකොට දැන් මිනිස්සු විශාල වශයෙන් එකතු වෙන. මිනිස්සුත් ඔය කතාව කියනවා කෝ දැන් ඉතින් අඬබිර ගහනවා දැන් ඊයේ ගැහුවා පෙරේදාත් ගැහුවා කෝ ඒ කයිවාරු කාර්යය කවුරුත් නැහැනේ. ඔය ප්‍රතිහාර පානවා පුළුවන් කියන අය කවුරුත් නැහැ නිකේ. ඒක දැන් මිනිස්සුත් නගරේ බැන බැනා යනවා. ඔය අතරේ නිගණ්ඨනාත පුත්ත පිරිස එකතු කරලා තවත් සැලසුමක් හැදුවා. ඒ තමයි තමන්ගේ ගෝල බාලයන්ට කිව්වා හරි. මම අසවල් දවසේ මිනිස්සුන්ට කිව්වා මම පෙළහර පානවා. ඔය පාත්‍රේ මටත් ඒ හැටි දෙයක්ද? අහසින් යනවා කියන එක මට පුංචි දෙයක්. මම අහසින් ගිහිල්ලා ඔය පාත්‍රේ අරගෙන ඔතනට මහසින් බහිනවා. මම දිනයයි වෙලාවයි කියන්නම් කියලා ඔන්න දිනයක් වෙලාවක් කියලා මිනිස්සුන්ට රැස් වෙන්න කිව්වා. දැන් මිනිස්සු රැස් වුණා නිගණ්ඨනාත පුත්ත උත්තමයන් වහන්සේ අහසින් වැඩම කරලා මේ පාත්‍රී ගන්න හැටි බලන්න විශාල පිරිසක් රැස් වෙලා හිටියා මෙතන. රජගහනුවර සිටුවරයත් රැස් වුණා. දැන් පිරිසත් බලාගෙන ඉන්නකොට නිගණ්ඨ කට්ටියක් එකතු කරගෙන ආව නිගණ්ඨගේ ගෝලියෝ ටිකකට උගන්වගෙන ආවා. මම පිරිස අතරදී කකුලක් උස්සලා උඩට පනින්න වගේ හදන්නම්. උඹලා පැනලා මාව අල්ලගනින්නilla. හා හා අපේ උත්තමයන් වහන්ස මේ වගේ මේ පාත්‍රයකට ඔබතුමා මේ වගේ පෙළහර පාන්න යන්න එපා. ඔබතුමාගේ උතුම් මිනිස් ගුණධර්ම මේ වගේ වැඩ කර නැති පාත්‍රයකට නම් මේ උතුම් මිනිස් ගුණධර්ම පෙන්වන්න එපා කියලා උඹලා මාව අල්ලගනින්නilla. එතකොට මං කියන්නම් මේ මං පෙළහර පාන්න හැදුවේ මෙන්න මේ අය තමයි මේක නැවැත්තුවේ කියලා මං එතනදී එහෙම රඟපෑමක් කරන්නම් කියලා කට්ටියක් පුරුදු කරගෙන උගන්නගෙන එක්කන් ආවා. ඒ වොම ගෝලියෝ ඉන්න සමහරුන්ට වටේ.
එහෙම කණ්ඩායමක් එක් කරගෙන ආවා. ඇවිල්ලා දැන් නිගණ්ඨනාත පුත්ත පිරිසත් එක්ක පෙළහර පාන්න එන විදිහට තමයි ආවේ. ඇවිල්ලා අර සිටුවරය ඇතුළු පිරිසට කියා හිටියා මම පෙළහර පාන්නයි මේ ආවේ. හැබැයි මේ වගේ පාත්‍රයකට මගේ උතුම් මිනිස් ගුණ ධර්ම පෙන්වන්න මං කැමති නැහැ. නමුත් ඔබතුමා කියනවා නම් මට පුළුවන් මේ ඕකේ හැටි දෙයක් නෙමේ අහසින් වැඩම කරලා ගන්න. දැන් මේ වෙලේ සිටුවරයා කිව්වා හරි මම දෙන්නෙම නැහැ පුළුවන් නම් පෙළහර පාන්න මේ මිනිස්සු බලාගෙන ඉන්නේ ඔබේ පෙළහර දකින්න කිය. ඒ වෙලාවේ නිගණ්ඨනාත පුත්ත අහසට පනින්න වගේ එහෙමනම් ඔන්න බලා ගන්න කියලා එක අඩියක් පස්සට තියලා එක කකුලක් උස්සලා නිකන් උඩට පනින්න වගේ හදනකොටම ගෝලයෝ ටික එක පාට පැනලා අල්ලගත්තා. අල්ලගෙන කිව්වා හා හා අපේ උත්තමයන් වහන්සේ මේ වගේ වැඩකට නැති පාත්‍රයකට ඔබතුමා වගේ උත්තමෙක් මොකටද මේ පෙළහර පාන්නේ කියලා අල්ලගත්තා. අල්ලගත්තට පස්සේ කිව්වා පේනව නේද මම පෙළහර පාන්නයි මේ හැදුවේ. මෙන්න මේ අය තමයි මේක වැලැක්වුවේ. ඉතින් ඒ නිසා දැන්වත් ওই පාත්‍රේ මට දෙන්නේ කිය. එහෙම දෙන්න කියනකොට ඔහු කිව්වා නෑ දෙන්නෙම නෑ කිව්වා. අවසානයේ ලැජ්ජ වෙලා එහෙම යන්න ගියා. එදා අවසාන දවස දින 7ක් දැන් ගත වෙලා අන්තිම දවසේ රජගහනුවර සිටුවරේ අඬබෙරයක් ඇව්වා. ගම් නගර පාස අඬබෙරයක් ඇව්වා. කවුරු හරි පෙළහර පාන කෙනෙක් අද මේ පාත්‍රේ ගත්තේ නැත්නම් මේ ඔක්කොම බොරුකාරයේ හොරු මේ ඔක්කොම බොරුව තමයි මේ කියාගෙන යන්නේ කියලා අඬබෙරයක් ගහගෙන ගියා. එදා නගරේ පින්ඩපාතේ වඩිනවා මුගලම් මහරහතන් වහන්සේ එක්ක පින්ඩෝල බහරත්වාජ මහරහතන් වහන්සේ. එතනදී මුගලම් හාමුදුරෝ කියනවා ඇහුණද අන්න මිනිස්සු කියන එක ඇහුණද අඬබිරි ඇහුණද ඇහුවා. එතකොට පින්ඩෝල බහරත්වාජයන් වහන්සේ කියනවා මුගල්ලාන ඔබ වහන්සේ බොහොම ඉර්ධි බල සම්පන්නයි. ඔබ වහන්සේ ඉර්ධිමතුන් අතර අග්‍රයි. ඒ නිසා ඔබ වහන්සේට පුළුවන් අහසින් වැඩම කරලා ඔය පාත්‍රය ගන්න. ඒ නිසා ඔය මිනිස්සු භික්ෂුන් වහන්සේලාට බනිනවා ප්‍රාතිහාර පානියෝ බුරුකාරයෝ කියලා බනිනවා. ඒ නිසා ඔබ වහන්සේ ඔය පාත්‍රය ගන්නේ කියලා. එතකොට මුගලන් හාමුදුරුවෝ කියනවා ඇයි මට විතරද ඔබ වහන්සේටත් පුළුවන් නේද මම ඉර්ධිමතුන් අතර අග්‍රයි කියලා බොහෝ දෙනෙක් දන්නවා. මගේ ප්‍රාතිහාර ගැන බොහෝ දෙනෙක් දන්නවා. ඒ නිසා ඔබ වහන්සේ පෙළහර පාල ඔය පාත්‍රය ගන්න කියලා. එහෙනම් ස්වාමීනි මං ගන්න දැහුවා. හා එහෙනම් කියලා තමන්ගේ පාත්‍රේ මුගලන් හාමුදුරන්ගේ අතට දීලා පින්ඩෝල බහරද්වාජ මහරහතන් වහන්සේ සැනින් අහසට පැන නැග්ගා. අහසට පැන නැගලා විශාල ගල් තලාවක් මහපොට ඇඟිල්ලෙන් උස්සලා අහසට ගත්තා. අරගෙන අහසේ ගල් තලාව උඩ උනහසි වැඩ ඉන්නා විශාල ගල් තලාවක් අහසේ රජගහ නුවර එහාට මෙහාට ඉරදීෙන් අහසේ අරගෙන ගියා. මේක දැකපු මිනිස්සු බයට පත්තිලා කෑ ගහගෙන සීසීකට දුවනවා. මේ මොකද්ද මේ වෙන්නේ යන්නේ? මේ ගල් ටික බිමට වැටුනොත් අපි ඔක්කොම ඉවරයි කියලා මිනිස්සු බය වෙලා තැති අරගෙන සීසීකට දුවනකොට පින්ඩෝල බහරද්වාජ මහරහතන් වහන්සේ උන්වහන්සේ වහන්සේ පේන්න සැලැස්සුවා. ඒක දැක්ක මිනිස්සු අනේ අර ආර්යයන් වහන්සේ නේද මේ මහා පෙළහර පාන්නේ කියලා සාදුකාර දිදි අහස දිහා බලාගෙන ඉන්නකොට උන්වහන්සේ අර ගල් පර්වතයේ මහා පොට ඇඟිල්ලෙන්ම පහරක් දීලා තිබිච්ච තැනම පිහිටෙව්වා. නොයෙක් විදිහට පෙළහර පාලා අහසෙම ඉඳන් අර පාත්‍රය අරගෙන උන්වහන්සේ පහලට බැස්සා. දැන් නගරවාසීන් දහස් ගාණක් කෑ ගහනවා ප්‍රීතිගෝසා කරනවා. පින්ඩෝල බහරද්වාජ මහරහතන් වහන්සේ වටේ වට වෙලා එදා මේ පෙළහර පාල රජගහ නුවර සිටුවරයාගේ පාත්‍රය ගත්ත වෙලාවේ දැන් උන්වහන්සේලා දෙනමට මුගලන් හාමුදුරන්ටයි පින්ඩෝල බහරද්වාජ මහරහතන් වහන්සේටයි වේළු අනාරාමයට එනකොට දැන් පස්සෙන් එනවා විශාල පිරිසක්. ඇවිල්ලා කියනවා අනේ ස්වාමීනි සමහර දුවගෙන ඇවිල්ලා කියනවා අනේ ස්වාමීනි අපි වැඩ කර කර හිටියේ අපි ගේ ඇතුලේ හිටියේ අනේ අපි දැක්කේ නැහැ අනේ ස්වාමීනි අපිට තව එක ප්‍රාතිහාරයක් පෙන්වන්න අනේ අනේ කියනවා. ඒ වෙලාවේ දෙවනි වතාවටත් බොහෝ දෙනෙක්ගේ ඉල්ලීම් මත උන්වහන්සේ අහසට පැන නැගලා පෙළහර පෑමක් සිදු කරලා බොහොම අමාරුවෙන් අර මිනිස්සුන්ගෙන් බේරිලා ආරාමයේ ඇතුළට ඇතුල් වුණා. හැබැයි පිටිපස්සෙන් පෙරහැර වගේ මේ පෙළහර දැකලා උද්දාමයටපත් වෙච්ච මිනිස්සු දහස් ගණන් ඇවිල්ලා ආරාමයේ වටේ ප්‍රීතිගෝසා කරනවා කෑකෝ ගහනවා. බුදුරජාන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට කතා කරලා ඇහුවා ආනන්දය මොකද මේ කෙවුලෝ කෑ ගහනවා වගේ විශාල පිරිසක් එළියේ කෑ ගහනවා ඇහෙනවා හොයාගෙන ඉන්න කියලා.
ආනන්ද හාමුදුරුවෝයාගෙන ඇවිල්ලා කියෝ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අර පාත්‍රී පින්ඩෝල බහරද්වාජයන් වහන්සේ පිළහර පාල අරගෙන රජගහ නුවර පාත්‍රී මිනිස් උද්දාමයටපත් වෙලා බුදුරජාන් වහන්සේ වහාම සංඝයා රැස් කරා පින්ඩෝල බහරද්වාජයට එන්න කියන්න කිව්ව පාත්‍රී තරගෙන මෙන්න කියන්න කිව්ව බුදුරජාණන් වහන්සේ සංඝ පිරිස අතරදී පින්ඩෝල බහරද්වාජය ඔබ මිනිස්සු මවිතේට පත් වෙන ආකාරයට ඔබේ උතුම් මිනිස් ගුණ ධර්ම පිරිස ඉදිරියේ පෙළහර පාලා එහෙම කරන්න එපා කියලා බුදුරජාන් වහන්සේ මේ මහරහතන් වහන්සේ ඉදිරියේ එතනදී බුදුරජාන් වහන්සේ පෙන්නනවා ඔබ මේ කරපු දේ හරියට සල්ලාලයන් ඉදිරියේ වෙසංගනක් තමන්ගේ ඇඳුම් ගලවලා දැම්ම වගේ වැඩක් ඒ නිසා තමන්ගේ උතුම් මිනිස් ගුණ ධර්ම මේ සාමාන්‍ය පෘථජන මිනිසයා මවිත වෙන ආකාරයට මිනිස් ගුණ ධර්ම පෙන්වන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ ශික්ෂාපදයක් පනවලා එදා අර පාත්‍රේ සඳුම් පාත්‍රේ භික්ෂුන් වහන්සේලාට කැප නැහැ කියලා ඒක එතනම කෑලි කෑලි වලට පලන්න කීවා උරච්චි කරලා හඳුන් ඇස්වල බෙහෙත්ක් හැටියට ඇස් වටේට ඇස් ලේඩ හැදුනට පස්සේ ගන්න කියලා බුදුරජාන් වහන්සේ පැවරුවා. ওই විදිහට තමයි එදා මේ බුද්ධ ශාසනය තුල පින්ඩෝල බහරද්වාජයන් වහන්සේ මහා පෙළහර පාන භික්ෂුවක් හැටියට ප්‍රකට වුණේ. එදා බුදුරජාණන් වහන්සේ විශාල සංඝ පිරිසක් මැද්දේදී ඒත දක්ඛං භික්ඛවේ මම ශාවකානම් භික්ඛූනම් සීහ නදිඛානම් යදිදං පින්ඩෝල බහරද්වාජෝ කියලා මේ තමයි මගේ බුද්ධ ශාසනයේ තුල සිංහනාද පවත්වන භික්ෂුන් වහන්සේලා අතර අග්‍රම කෙනා කියලා පින්ඩෝල බහරද්වාජ මහරහතන් වහන්සේට සිංහනාද පවත්වන භික්ෂුන් වහන්සේලාගේ අග්‍රස්ථානී පිරිනමන්නට යදුනා ඒ උන්වහන්සේ අසෝ මහා ශ්‍රාවකයන් වහන්සේලාට ආйти මහරහතන් වහන්සේ නම. එහෙමනම් පිංගතුනි මේ උතුම් බුද්ධ ශාසනයේ තුල එදා වැඩ සිටිය අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා අසෝ මහා ශ්‍රාවකයන් වහන්සේලා අතර පින්ඩෝල බහරද්වාජ මහරහතන් වහන්සේ කියන්නේ එදා අසෝ මහා ශ්‍රාවකයන් වහන්සේලාට ආйти පූජනීය මහරහතන් වහන්සේ නම. ඉතින් උන්වහන්සේගේ ජීවිත කතාවේ මේ බුද්ධ ශාසනයේ තුල සිදුවීම් කීපයක් තමයි ඔබට මේ පැය තුල මේ හෝරාව තුල ඔබට ශ්‍රවණය කරන්න වාසනාව සැලසුනේ. ඉතින් මේ ධර්ම ශ්‍රවණයෙන් රැස් කරගත් සියලු පින සියලු දෙවියෝ සාදුකාර දිදි අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය ඇසිසුරු වර්ධනය කරගෙන සියලු දෙවියෝ උතුම් නිවනටම පත් වේවා කියලා අපි සාදු කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු.